සුබෝදාසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ අලංකාර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වෙනස් නොවන නාමයෙන් ආචාර කරමි අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදයෙන් සඳහන් කරන දේ මෙයයි දෙවියන් වහන්සේ එළිය වේවායි කීසේක එවිට එළිය විය එදා ස්වාමින් වහන්සේ අන්ධකාරේ හිස්ව පාළුව තිබුණ ස්ථානේ දිහා බලලා කනස්සල්ලටපත් වුණෙත් නැහැ කිඳිරි ගෑවෙත් නැහැ ඒ වෙනුවට උන් වහන්සේ පරමාර්ථයක් ඇතුව වචනේ ප්‍රකාශ කරා දයබර දේව දරුවනේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් ආපු හැම වචනයකටම පරමාර්ථයක් තිබුණා ඒ පරමාර්ථේ ඉෂ්ට කරන පිණිස උන් වහන්සේ වචනේ නිදහස් කළා. ඔබ දන්නවද? ජීවනයත් මරණයත් තිබෙන්නේ අපේ වචනවල කියලා. අපි වපුරන හැම බීජයක්ම අපිට බලාපොරොත්තුවක් හෝ විනාශයක් හෝ ගේන්න පුළුවන්. දයාබර දේව දරුවනේ. ඒ විතරක් නෙමෙයි අපි වපුරන දෙයට අනුව විශාල අස්වැන්නක් කපා ගන්නට යනවා කෙනෙක් ඍණාත්මක දේවල් වැපරුවොත් ඍණාත්මක දේවල්ම කපා ගන්නවා කෙනෙක් ධනාත්මක දේවල් වැපරුවොත් ධනාත්මක දේවල් කපනවා නපුර වැපරුවොත් නපුර කපා ගන්නවා යහපත වැපරුවොත් යහපත කපා ගන්නවා 2012 නොවැම්බර් මාසේ නබ්‍රැස්කාවල තිබුණ බැංකුවක හොරකමක් සිදු වුණා. ඒ බැංකුවේ වැඩ කරපු නිලධාරී ඒ හොරකම කරපු යෞවනියගේ හැඩරුව හරියටම වර්ණනා කරා. නමුත් පොලිසියට ඒ වාර්තාව අවශ්‍ය වුණේ නැහැ. මක්නිසාද? දවස් කීපයකටම පස්සේ හොරකම කරපු හැනා සබත් YouTube channel එකෙන් එයාගේ වීරය ගැන ප්‍රසිද්ධ කතාවක් පැවැත්තුවා. ඒ විතරක් නෙමේ. එයා හොරකම් කරපු ඒ සල්ලි වීඩියෝ එකේ එයා පෙන්නුවා. ඉන්පසුව එයා කොලේක මම කාර් එකක් හොරකම් කරා. බැංකුවක් හොරකම් කරා. දැන් මම පෝසත් මගේ ඉගෙනීමේ කටයුතු වලට අවශ්‍ය සල්ලි මට හෙටම ගිහින් ගෙවන්න පුළුවන්. දවස් කීපයකට පස්සේ ආයෙත් ඒ channel එකේ වීඩියෝ එකක් දැම්මා. ඒ තුලින් එයා ප්‍රකාශ කරා මං අද අම්මට කිව්වා මගේ ජීවිතේ සතුටුදායකම දවස අද කියලා. අම්මා හිතනවා මට අලුත් මිතුරෙක් හම්බ වුණා කියලා. ටික කාලයකට පස්සේ පොලිසිය හැනාව අත්අඩංගුවට ගත්තා. දයාබර දේව දරුවනේ අපි කතා බහ කරන හැම දෙයක්ම බොහොම ප්‍රවේශමෙන් කරන්න යුතුයි. වචන නිදහස් කෙරුවන් පස්සේ නැවත ඒවා අපිට ගන්න බෑ. වචනවල බලය තිබෙනවා. අද පටන් අවශ්‍ය දේ පමණක් අපි කතා කරමු. ප්‍රඥාවෙන්ම අපි හැසිරෙමු. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන්ම අපි ක්‍රියා කරමු. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, මම කතා කරන හැම වචනයක්ම සෝදිසි කරලා ඌමනා දේ විතරක් කතා බහ කරන්න මට ප්‍රඥාව දෙන මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්. ශලෝම් මරණාතා.